Gauravaniya Swamin Wahanse, Vedikave Asun Gena Sitina Jatika Janabalavegaya Niyojanaya Karana Siyalu Parshavayan Ewagema Apat Samaga Ada Mema Wedapiliwalata Attal Bandaganna Anuradhapura Distrikke Mahanagara Sabhawa Athuluwa Pradeshiya Sabha 19 Awaranaya Karaganimin Me Avasthawata Sapamini Adaraniya Amma Tatha Duwa Daruwa Sahodara Sahodariyo Oba Siyalu Denagenma Avasarai Jathika Janabalavege Anuradhapura Distrikke Athula Ada me mulu denne me rata janatawa heta dawasa yahapath wanu pinisa loke dakinnata rata dinannata sangvidhanaya wena mangala maha rallyai e sandaha pemini e wagema apita aashirwade ragena me avasthawata wedama kala siyalu parshavayan piliganima mage yutukama saha wagakima washeen ma me avasthave palamu kotama oba hamuwe matak kara sitinawa Mage piliganime katawa ma mohotakata thabamin ada me mangala maha rallya Anuradhapuraye pavathwimata sangvidhanaya kirima ema naththam yoda ganima sambandhayen janathawa samasthayak washeen matak karamin ma hithanawa api lada bhagyayak vidihata mokada hethuwa me puravaraya kiyala kiyanne ada me vedikave deshapalane pilibanda Mulakuru kiyopu wedi pirisak me bhumiyenma bihi vechcha udawiya nisa visheshayenma ape pakshe nayaka tawasulu mohothakin mema avasthawata sapaminimata niyamita aadaraniya Anura Kumara sahodaraya obe mage pradeshe purawasiyek e wagema e jathika wagakima karata ganda ada mema pakshayata nayakathwaya sapayana e maha pujjalaya e wagema ada ape me idiripita asun gena sitina Lalkantha sahodaraya Wasanta Samarasinghe sahodaraya wagema ape Susanta Kumara Navaratna weni me pakshe wenuwen mechchara kalayak me wagakima daragena ita kapawimen weda karapu pirisak hamuwe ada me mangala rallye pawathwanna labima pilibanda mage satuta e wagema api eya bhagyayak kota salakumui kiyana karanawa ma oba hamuwe matak karannata kemathi eden apa dannawa pahugiya deshapalana කලකිරියාවන් ඇතුලේ වසර 74ක් පුරාවටම අපට ශේෂ වෙච්ච ශේෂ පත්‍රය තුර අද අපිට දකින්න හම්බෙන්නේ ණය කන්දක් වගේම කඩා වැටෙන සමාජයක් කතා කරන දකින හොයන බලන හැම අස්සක් මුල්ලක් නෑරම මේ දේශය පුරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි අප ජීවත් වෙන මේ අපේ මාතෘ භූමිය තුල අහන්නට දකින්නට ලැබෙන්නේ එවැනි කනගාටුදායක ශෝකාන්තයන්. ඉතින් මෙන්න මේ ශෝකාන්තයන් අපිට ශේෂ කරපු මෙච්චර කාලයක් අපිව පාලනය කරපු පාලකයාට පිළිතුරු දීම සඳහා තමයි අද මේසා විශාල ජනකායක් අද අප හමුවේ අනුරාධපුර ඒකරාශී වෙලා මේ කියා පාන්නේ. ඉතින් මා විශ්වාස කරනවා අන්නේ උවමනාව වෙනුවෙන් අද අපිත් එක්ක පාට පක්ෂ ભેදයකින් තොරව අත්වල් බැඳ ගන්න ඔබට ඒ හයිය තියෙනවා මෙය ආදර්ශයක් කර මෙය ඔබ වෙනුවෙන් මෙම අවස්ථාව සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඒ වගේම මේ රටේ ජනතාවටත් මෙම අවස්ථාව මේ විදිහටම දැකගෙන අත්වල් බැඳ ගන්න මෙම අවස්ථාව හයියක් වෙයි කියලා මා විශ්වාස කරනවා මොකද හේතුව අපි මෙච්චර කාලයක් ආපු ගමන් මග තුල අපිට ඉතුරු වෙච්ච දෙයක් නැහැ කියන එක දැන් හැම හිතකටම තරාතිරමකින් තොරව දැනෙන්න අරගෙන තියෙන්නේ. අද වෙනකොට මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු විශේෂයෙන්ම අනිකුත් ශාස්ත්‍රවල ඉන්න වෘත්තිකයන් මහපාරට බැහැලා රජයට බලපෑම් කරනවා. ඔවුන්ගෙන් අත්නෝමතිකල විදිහට අය කරන්න නියමිත බදු අය කර නොගන්නා ලෙස. ඉතින් මධ්‍යම පාන්තිකයන් විදිහට යම්කිසි ජීවන රටාවක් හුරු වුණාද ඒ ජීවන රටාවත් ඔවුන්ට අතහැරලාද සාමාන්‍ය තත්ත්වයේ මේ මිනිසුන් ගෙවන කලකිරියවටත් වඩා පහළ තත්ත්වයකට ඇද දැමීමක් තමයි අද අපහමුවේ සිද්ධ වෙලා තියෙන්නේ
ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණා මං හිතන්නේ අවසාන වශයෙන් ඔබ කතා කළොත් මෙච්චර කාලයක් මේ ප්‍රශ්නේ නොදැනෙච්ච කොටස තමයි වෘතිකයෝ අද ඒගොල්ලන්ටත් මේ ප්‍රශ්නේ දැනිලා තියෙන්නේ ඒ නිසා මගේ විශ්වාසය ඔබ අප සියලු දෙනාම පන්ති ભેදයකින් තොරව ආගම් ભેදයකින් තොරව ಜಾති ભેදයකින් තොරව මේ මහා ව්‍යසනයට ලක් වෙලා අවසන් එමනම් තව දුරටත් මේ ව්‍යසනය තුල අපි ජීවත් වෙනවාද එහෙම නැත්නම් මේ ව්‍යසනය ඇති කරපු පීඩාකාරී ඒ පාලනයට විරුද්ධව නැගී හිටිනවද කියන කාරණේ අපි හමුවේ තියෙන අභියෝගයේ අම්මේ තාත්තේ එහෙමනම් අන්න ඒ අභියෝගයේ ජයග්‍රහණය කරන්න ඔබට වෙන විකල්පයක් නැහැ මේ අවස්ථාවේ ඔබ හමුවේ තියෙන එකම විසඳුම ජාතික ජනබලවේගයේ සහ මාලිමාව කියන එක ඉතා ඕනෑකමින් යුක්තව ඔබ හමුවේ මා මතක් කර සිටිනවා එහෙමනම් අපි සියලු දෙනාම මේ වෙලාවේ දැඩි තීන්දුවකට එළඹෙන්න අවශ්‍යයි හෙට දවසේ මේ පාලනේ මේ රටේ පාලනේ තීරණය කිරීම සඳහා පෙර අභ්‍යාසයක් විදිහට අප ඉදිරියේ එළඹිලා තියෙන මේ පළාත් පාලන ආයතන මැතිවරණයේදී විශේෂයෙන්ම අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි කතා කරන මේ පළාත් පාලන ආයතනයේ 19ම ජයග්‍රහණය ජාතික ජනමල වේගය වෙත ලබා දීමට කටයුතු කිරීම තමයි අපේ යුතුකම වන්නේ අන්න ඒ පැහැදිලි වූ වමනාවෙන් අන්න ඒ චේතනාවෙන් ඒ කැපකිරීම කරන්න ඉදිරිපත් වෙච්ච නායකත්වයේ අද අප හමුවේ මෙතන පෙනී සිටිනවා වගේම ඒ නායකත්වයේ ශක්තිමත් කරන්න හෙට දවසේ ඕනෑම කැපකිරීමක් කළා මේ ජයග්‍රහණය සහතික කරන්න පැමිණි ප්‍රජාව අපේ ආදරණීය ජනතාව තමයි අප ඉදිරිපිට ඉසිටගෙන මේ අපට ඒ හයිය ශක්තිය ලබා දෙන්නේ ඉතින් අන්න ඒ ගෞරවයෙන් යුක්තව මම මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ අපගේ අද මේ සමාරම්භක රැලියට පැමිණි ඔබ සෑම දෙනාම පිළිගැනීමටයි. ඉතින් මේ අවස්ථාවේ අපගේ ආරාධනය පරිදි මේ අවස්ථාවට වැඩම කළ ගෞරවනීය මහා සංඝරත්නය ඉතා පාද නමස්කාර පූර්වකව මා ඉතා පළමුවෙන්ම පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන අනිකුත් පූජකතුමන්ලාද ඉතා ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගන්නා බව මා මතක් කර සිටිනවා. ඒ වගේම අද මෙම වැඩසටහනේ ප්‍රධාන පුරවැසියා අපේ නායකයා එහෙම නැත්නම් ජාතික ජනබලවේගයේ නායකත්වයේ දරන ආදරණීය අනුර කුමාර සහෝදරයා මේ අවස්ථාවට සැපමිනීවට නියමිතයි. එසේ වුවත් මා මේ අවස්ථාවේදී එතුමා ඉතා ගෞරවයෙන් යුක්තව සිහිපත් කරමින් පිළිගැනීම සදහන් කරනවා. ඒ වගේම අද අපට නායකත්වයේ දෙන්න දිස්ත්‍රික්කයේ පුරාවට අපිත් එක්ක අත්වැල් බැඳගෙන හිටපු සහ දැනටත් අපිත් එක්ක කටයුතු කරන අපේ ආදරණීය පුරවැසියන් පිරිසක් මේ වේදිකාවේ අසුන්ගෙන සිටිනවා. ඉතින් ඔබට නම් වශයෙන් කියනකොට මම හිතන්නේ මේ අත්දැකීම තියෙන අය නුහුරු පරිසරයක අය නෙමෙයි ඔබ අපාතරම ජීවත් වෙන ඔබේ අපේ ඒ සුවඳ එහෙම නැත්නම් ජීවන සුවඳ හඳුනන මිනිසුන්. මා ඒ අතරින් විශේෂයෙන්ම මේ අවස්ථාවට අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නා ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ආදරණීය ලාල්කාන්ත සහෝදරයා ඉතා ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගන්නවා. ඒකම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මගේ ආදරණීය සහෝදර මහාචාර්ය සේන නානායක්කාර මැතිඳුන් මේ අවස්ථාවට ඉතා ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒකම අනුරාධපුර මහනගර සභාවේ ඒ නගරාධිපති ධූරය සඳහා නායකත්වයේ සපයමින් සමස්තයක් වශයෙන් දිස්ත්‍රික්කයේ සංවිධානයේ කටයුතු වලට අපත් සමග නිතැතින් අත්වැල් බැඳ ගන්නා ඒ අභීත නායකයා ආදරණීය වසන්ත සමරසිංහ සහෝදරයා මේ අවස්ථාවේදී ඔබ වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒකම අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නා මේ අවස්ථාවේදී අපිත් සමග අත්වැල් බැඳ ගන්නා වාමාංශික පෙරමුණේ ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක මහතා ඉතා සහෝදරත්වයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒකම අපත් සමග අද මේ සමාරංග සැසියට අත්වැල් බැඳ ගන්නා සමස්ත පළාත් පාලන ආයතන 19ම නියෝජනය කරමින් මේ වේදිකාවේ අසුන්ගෙන සිටින ආදරණීය සහෝදර සහෝදරියන් සියලු දෙනාමත් එවැගේම අප ආරාධනය ලැබ මේ අවස්ථාවට සැපමිනි අනිකුත් විශේෂ ආරාධිතයන් සියලු දෙනාමත් ඉතා ගෞරවයෙන් යුක්තව පිළිගන්නා බව මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒකම අද දවසේ මෙම රැලිය සමාරම්භක සමුළුව සාර්ථක කර ගැනීම සඳහා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේම ආවරණය කර ගැනීමෙන්
කඩපනහ මේ භූමිය සමස්තයක් විදිහට හිස් ගොඩකින් පුරවන්න ඒ ශක්තිමත් ආවරණය ලබා දෙන මගේ ආදරණීය අම්මා තාත්තා ආදරණීය දුව දරුවා සහෝදර සහෝදරියා සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් යුක්තව මා මේ අවස්ථාවට පිළිගනු ලබනවා ඒකම මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා සපැමිණි මාධ්‍ය ආවරණය කරන සියලුම ආදරණීය දායකත්වයක් ඒ වගේම අපට ආරක්ෂාව සැපයීම සඳහා මේ අවස්ථාවට සපැමිණි ඒ පොලිසියේ ඉහළ නිලයන් ඇතුළු සියලු සෙසු නිලයන් සමග සියලු දෙනා මා ඉතා ගෞරවයෙන් යුක්තව පිළිගන්නා බව සඳහන් කරනවා ඒකම මා අතින් නමක් සඳහන් කිරීමට හෝ තනතුරක් සඳහන් කිරීමට අතපසු වීමක් වුණා නම් නැවතත් ඒ සියලු දෙනාම අද මෙම ජාතික ජනබලවේගයේ මාලිමාවේ ජයග්‍රහණය ඔබේ ජයග්‍රහණය හෙට දවසේ මේ රටේ ජයග්‍රහණය සහතික කරන සමාරංග සමාරම්භක රැලියට පැමිණි ඔබ සෑම සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නා බව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඉතින් අපට අමු මේ තියෙන අභියෝගය මොකද්ද? කොපමණ කාලයක් අපි මේ ප්‍රශ්නේ පිළිබඳව ඔබ හමුවේ සාකච්ඡා කළාද? අද යම් ආකාරයකට සාක්ෂියක් අපිට සපයනවා අපි මෙතෙක් කාලයක් මේ සමාජයට කතා කරපු යථාර්ථය තේරුම් අරගෙන තියෙන බව. එය සනිටුහන් කරන්න මේ අවස්ථාවට සැපමිනි මා ඔබගෙන් ගෞරවයෙන් කරන ඉල්ලීමය දිස්ත්‍රික්කයේ ලේකම්වරයා වශයෙන් මේ අවස්ථාවේ පෙනී සිටීම වගේම හෙට දවසේදීත් මේ අවස්ථාව තුළ රටේ රාජ්‍ය බලයේ පිහිටවීම දක්වාම මේ කටයුත්ත කරගෙන යන්න ඔබේ දායකත්වයේ ශක්තිය ධෛර්යය ලබා දෙන ලෙස ඉල්ලා සිටින්න මා මගේ පිළිවෙණීමේ කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි.